අයිබෝවන් ස්වාධීන රෝපණී රාත්‍රි 9:30 ප්‍රධාන පුවත් විකාශයේ සමගින් මම අරුණ ජයකොඩි මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත තවත් 3 දිනකට කොරෝනා බව තහවුරු වේ කෑම බීමෙත් හිඟයක් නැහැ එල්වලත් හිඟයක් නැහැ බය වෙන්නත් එපා ආණ්ඩුව ජනතාවට කියයි මතින් තොර සොඳුරු රටක් හදන්න පොලිසියෙන් සුරකිමු ලංකා එජාප අර්බුදය තවත් උග්‍ර වෙයි රනිල් පිලත් සජිත් පිලත් තවමත් දෙපැත්තේ දේශීය පුවත් මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 3 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා සැකපිට රෝහල්ගත කරනු මෙම පුද්ගලයන්ට වෛරසය වැළඳී ඇති බවයි පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ වෛරසය පාලනය කිරීම සඳහා පියවර රැසක්ගෙන ඇති අතර ඊට සහාය වන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බිය වීමට නොව අවදානයෙන් සිටීම පිණිසයි කොරෝනා ආසාදිත අද හඳුනාගත් මෙම රෝගීන් 3 දෙනාකෙන් එක් අයෙකු අවුරුදු 41ක් වයසැති මෑතකදී ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයෙකු වනවා. ඔහු මෙවන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. අවුරුදු 37ක් වයසැති අනෙක් පුද්ගලයා ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යැවූ පිරිසෙන් එක් අයෙකු බවයි වාර්තා වන්නේ. ඔහු මෙවන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. වයසවරු 43ක් වන අනෙක් පුද්ගලයාද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යැවූ පිරිසේ සිටියෙක්. ඔහුද මේවන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. ඒ අනුව මේවන විට ආසාදිත මුළු රෝගීන්ගේ ගණන 5ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවට පළමුව හඳුනාගත් පුද්ගලයන් දෙදෙනාගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කරනවා. කොරෝනා ආසාදිනී වී ඇද්ද යන පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට කිසිදු පෞද්ගලික රෝහලකට බලය ලබා දී නැති බවද අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කළා. පළවෙනි රෝගියාත් දෙවෙනි රෝගියාත් දෙන්නම දැනට IDH උණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මේ දෙදෙනාම සංචාර පළවෙනි රෝගියාගේ සම්බන්ධ වෙච්ච අය ගත්තොත් එහෙම 60ක් පමණ වෙනවා දෙවෙනි රෝගියාගේ සම්බන්ධ වුණු සංඛ්‍යාව කන්ටැක්ට් සංඛ්‍යාව 25ක් පමණ වෙනවා ඒ කන්ටැක්ට් වෙච්ච කිහිප දෙනෙක් දැන් රෝහල්වල ඉන්නවා සම්බන්ධයෙන් පරීක්ෂා කරනවා පළවෙනි රෝගියාට අත වශයෙන්ම ඔහුට දියවැඩියාව සහ අධික රුධිර පීඩනය තියෙනවා පෙනහළුවල ආසාදනයක් තියෙනවා අපි හිතනවා සුව වෙලා යාමට හැකියාව ලැබෙයි කියලා දෙවෙනේ විවිධ ප්‍රදේශවලින් ආසාදිතයන් බවට සැකකිරෙන පුද්ගලයන් 64 දිනක පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ. ඔවුන් මේවන විට ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් 15ක ප්‍රතිකාර ලබනවා. පවතින තත්ත්වයේ හමුවේ ඉරානය, ඉතාලිය, දකුණු කොරියාව, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තය යන රටවල සිට පැමිණෙන මගින් මෙරටට ඇතුළුවීම తాවකාලිකව අත්හිටු වීමටද රජය තීරණය කළා. ඒ අනුව හෙට සිට සති දෙකක කාලයක් මෙම රටවල සිට මෙරටට මගින් රැගෙනීමෙන් වළකින ලෙස අදාළ ගුවන් සමාගම්වලට දැනුම් දී තිබෙනවා. නිරෝධායනයේ සඳහා කන්දකාඩු හා මඩකලපුව පූනානි නිරෝධායන මධ්‍යස්ථාන වෙත අද දිනේද පුද්ගලයන් යොමු කිරීමට යුද හමුදාව කටයුතු කළා. නිරෝධායන කටයුතු වෙනුවෙන් දියතලාව හා කහකොල් යන ප්‍රදේශවල නව මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට කටයුතු කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. දැන් මේ අවස්ථාවේ තම සන්තෝෂයෙන් පොදුවේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඔවුන් කරන සේවයක් හැටියටයි ඔවුන් නිරෝධායන කටුත්තක යෙදලා තින්නේ. කොපමණ ප්‍රමාණයක් ආවත් අපි ඕන්න රැක බලා ගන්න ඕනේ. ඉතින් කොරෝනා ආසාදිතයන් කියලා තෝරගත්ත කට්ටියගෙන් බහුතරයක් නැවතවත් තාක් සුවය ලැබලා දින ලෝකයේ. ඉතින් ඒ තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි ඒක ඔවුන් හරියට පාලනය කිරීම හින්දා. අතිගරු ජනාධිපතිතුමා ගරු ග්‍රාමාධිපතිතුමා ප්‍රමුඛ රජයේ විසින් මේ කොරෝනා වෛරසය කියපු සමනින් අපි මේ සම්බන්ධව සූදානම් වුණා. ඉතින් ඒකින්ද තමයි අදටත් අපි බොහොම සූදානමකින් යුතුව කටයුතු කරන්න. බියක් වෙන්න එපා. අපි ඔබ බලාගැමිට කළ හැකි සියලුම කාර්යයන් නිරෝධායන මධ්‍යස්ථානයේදී තමන්ට අවශ්‍ය සියලු පහසුකම් ලැබෙන බව ඔවුන් පවසනවා. පොළොන්නරුවේ කන්නකාඩු ප්‍රදේශයේ අපිට මේ හමුදා මධ්‍යස්ථානයෙන් ඔවුන්ට හැකියාවෙන් උපරිම සහයෝගය ලබා දෙනවා. මේ බලන්න අපට අද අපේ දෙන්නෙක් ඉන්නවා මේ වෙජිටේරියන්ලා. ඒගොල්ලන්ට වෙනම කෑම වේලක් අපට සලසා දීලා තියෙනවා.
අනිත්යට මස් මාංශ කණයට වෙනම කැම වේලක් හදලා දීලා තියෙනවා වෙනම අතුරු පස විදියට අපට පළතුරු ලබලා දීලා තියෙනවා ඒගොල්ලෝ කිසිම විදියකින් අපට අඩුපාඩුවක් කරන්නේ නැහැ මේ බලන්න වතුර බෝතල් පිටින්ම අපට ලබා දෙනවා කාමර තුලම රැඳී සිටින්න අපට ටීවී එකක් හයි කරලා අපට අදාළ කරන දේවල් බලන්න ලබා දීලා තියෙනවා ඉන්ටර්නෙට් එක ලබා දීලා තියෙනවා හැම එක්කෙනාටම වයිෆයි මේ අපි නිදා ගන්න ඇඳවල් තත්තු ඇඳවල් වුණාට අපට කාටවත් අපට උඩ තත්තු වලට කාවත් අපිව දාලා නැහැ බලන්න මදුරු තැල් දාලා තියලා තියෙනවා අපට මදුරංගෙන් පව ආරක්ෂා වෙන්න මානුෂික හැඟීමකින් යුතුව ඒගොල්ලන්ට හැකි උපරමෙන් කරනවා එහෙම හමුදාසේ මේ අපේ අගය කරමින් මේක ස්තුතියක් කරලා අපි මේ වීඩියෝ එක මුදා හරිනවා කලබලකාරී තත්ත්වයන්ට සහ අනියත බියකින් තොරව රජයේ නිල තොරතුරු පිළිබඳව විශ්වාසය තබමින් මේ කටයුතු සමන්ගේ ජන ජීවිතය සාමාන්‍ය පරිදි ගෙනියන්නේ කියලා කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු දැන ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට 071.107.107 සහ 011.3.071.073 යන දුරකථන අංක දෙක හඳුන්වා දී තිබෙනවා. තහවුරු කළ නිල තොරතුරු ගැනීමට හැකිවන්නේ සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා news.lk යන වෙබ් අඩවි සහ එම ආයතනවලට අයත් Facebook පිටු හරහායි. මේ අතර යුනිසෙෆ් සංවිධානයේද කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළා. කොරෝනා වෛරසයේ වාතය මගින් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් නොමැති බවත් සෙල්සියස් අංශක 26 27 වැනි උෂ්ණත්ව තත්ත්වයන්වලදී වෛරසය විනාශ වන බවත් එම සංවිධානය සඳහන් කරනවා. කැස්ස උණ හිසරදය හුස්ම ගැනීමේ අපහසුතාව හා අධික මහන්සි යන රෝග ලක්ෂණ පෙන්වයි නම් වෛද්‍යවරයෙකු හමු වන ලෙසට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙනවා. කොරෝනා වෛරසයේ පැතිරියම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විශේෂ උපදෙස් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රෝග ලක්ෂණ පවතී නම් ගමන් බිමන් සීමා කළ යුතුයි. රෝගී පුද්ගලයින් මුඛාවරණ භාවිත කිරීම ආරක්ෂිත පියවරක් වනවා. කැස්ස සහ කිවිසුම් යන අවස්ථාවවලදී වැලමිට ප්‍රදේශයෙන් මුහුණ ආවරණය කිරීමෙන් වෛරසයේ පැතිරියම පාලනය කළ හැකි. ටිෂු හෝ ලේසු භාවිත කරන්නේ නම් එය ආරක්ෂාකාරීව ඉවත් කළ යුතුයි. ජනාකීර්ණ ප්‍රදේශ මගහැරිය යුතු අතර රෝග ලක්ෂණ මතු වහාම වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. කොරෝනා වෛරසය ආසාදනයෙන් මේවන විට ලෝ පුරා මරණ 5117ක් සිදුව තිබෙනවා. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 119089ක්. ඉන් 70729 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ව්‍යාප්ත වී ඇති රටවල් සංඛ්‍යාව 133ක්. චීනයේ මරණ සංඛ්‍යාව අඩුවෙමින් පවතිනවා. අද දිනේ වාර්තා වුණේ මරණ 8ක් පමණයි. යුරෝපයේ වැඩිම බලපෑමක් සිදු ඇති රට ඉතාලියයි. මරණ සංඛ්‍යාව 10 ඉක්මවනවා. කොරෝනා වැළඳුණු ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවද සුවය ලබා ඇති බව වාර්තා වුණා. මේ මොහොත වන විට ඉතාලියේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ මට්ටමකට පැමිණි කිනවා. ගෙවුණු පැය 24 ඇතුළත නව කොරෝනා රෝගීන් ඉතාලිය තුලින් 2651 දෙනෙක් වාර්තා වෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව වාර්තා වෙනවා ගෙවුණු පැය 24 තුළ 197ක් සමස්ත මරණ සංඛ්‍යාව 1050 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා ආසාදිත සමස්ත ප්‍රමාණය 15113ක් පමණ වෙනවා. ඉරානින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 429ක්. ආසාදිතයන් 10075 දෙනෙකු වාර්තා වනවා. දකුණු කොරියාවෙන් මරණ 71ක් සහ ආසාදිතයන් 7979 දෙනෙකු වාර්තා වනවා. එරටද මියන සංඛ්‍යාව අඩුවෙමින් සෝවන පිරිස ඉහළ යමින් පවතිනවා. මේ වන විට දකුණු කොරියාවේ පුද්ගලයන් 248647 දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. ඉන් පුද්ගලයන් 7997 දෙනෙකුට මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා. තවදුරටත් දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ඉතාමත්ම සුරක්ෂිතව මෙහි රැඳී සිටින බව සඳහන් කිරීමට හැකියාව පවතිනවා. ඉන්දියාවේ පළමු කොරෝනා මරණය අද වාර්තා වුණේ කර්ණාටක ප්‍රාන්තයෙන්. එරට තුල ආසාදිතයන් 81 දෙනෙකු සිටිනවා. මේ අතර පැනමාවෙන් කොරෝනා ආසාදිතයන් 27 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ප්‍රංශයේ වෙළඳසැල් විශාල ප්‍රමාණයක භාණ්ඩ හිගයක් පවතින ආකාරයේද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගෝලීය වශයෙන් දැඩි ලෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා රාජ්‍ය නායකින් දැඩි සැලකිල්ලක් දක්වනවා. ඒ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ බ්‍රිතාන්‍ය චාල්ස් කුමරුද අතට අතදීම වෙනුවට දැත් එක් කරමින් ආචාර කිරීමට එක්ව සිටි බවයි. රට තුල කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට අද තීරණය කෙරුණා. ඒ ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට සියලු පියවර උපරිමයෙන් ගන්නා ලෙසයි නිලධාරීන්ට උපදෙස් නිකුත් කෙරුණේ. රජයේ පසුගිය ජනවාරි මාසයේ සිට අනුකමනය කළ ක්‍රියාමාර්ග රෝගී රට තුලට පැමිණීම වළක්වා ගැනීමට ඉවහල් වුණා. වෛරසයේ පැතිර ගිය රටවල් සමග සලකන විට ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් අත්කරගත් රටවල් අතර ඉදිරියෙන්ම සිටිනවා.
එම ප්‍රකෘතිය තවදුරටත් වර්ධනය කර ගනිමින් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට උපරිම පියවර ගන්නා ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේ. තාමත් කන්ෆර්ම් අය ඉන්නේ දෙන්නයි. ඒ දෙන්නා කිට්ටුවෙන්ම සම්බන්ධ එයාව ක්වොරන්ටයින් කරලා තියෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාම අනිවාර්යෙන්ම ක්වොරන්ටයින් වෙන්න ඕන. හැබැයි PHI කෙනෙක් විසිට කරලා ඒගොල්ලන්ගේ තත්ත්වය දිගටම බලන්නට ඕන. මේ පිටින් එන එක වැළැක්වීම මූලික කරගන්නට අවශ්‍යයි. යුරෝපයේ තියෙන රටවල් හැම එකකම විශාල සංඛ්‍යාවක් වැඩි වෙමින් තියෙනවා. දැන් මම හිතන්නේ මේ අපි මේ යුරෝපෙන් එන ඒවා සමාන දෙයකටවත් නතර කරන්න තීරණයක් ගන්න ඕන. එහෙම නැත්නම් අපිට වළක්වා ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. ওই රටටත් වඩා මම හිතන්නේ ලංකාවේ අපි ඉස්සෙල්ලාම ක්‍රමවේදයේ පටන් ගත්තා අපි තමයි සාර්ථකම. ඉතින් මට මේ හැම එක්කෙනාම රටවලල කරන ඒවා එනවා. අපි කරපු ඒවා යන්නේ නැහැ. අපි ටාස්ක් ෆෝස් එක පටන් ගන්නකොට කවුරුත් පටන් ගන්න තිබුණ නැහැ. එදා ඉඳලම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගොඩක් ඒවා කරා. අපි ලෑස්ති වුණා. ජනතාව විශාල වශයෙන් වැස්සන අවස්ථා සහ උත්සව හැකි උපරිමින් සීමා කිරීමටද තීරණය කෙරුණා. මුකාවරණ ඕනෑම තැනකින් මිලදී ගැනීමට හැකිවන අයුරින් පාලන මිලක් යටතේ විධිමත්ව බෙදා හැරීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ. දිනකට මුකාවරණ 150,000ක් නිෂ්පාදනය කළ හැකි ආයතන හඳුනාගෙන ඇති බවද සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරුණා. පොදු ප්‍රවාහන සේවයට යොදා ගන්නා බස් රථ සහ දුම්රිය විෂබීජ හරණයට ලක් කිරීම අද ගනු ලැබූ තවත් තීරණයක්. ඒ සඳහා ආරක්ෂක අංශවල සහාය ලබා ගනු ඇති. චීනයේ කොරෝනා ව්‍යාප්තිය පාලනයට ගනු ලැබූ සාර්ථක ක්‍රියාමාර්ග පුළුල්ව අධ්‍යයනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද උපදෙස් නිකුත් කෙරුණා. රාජ්‍ය ආයතන වලින් සැපයන සේවා පවත්වා ගැනීම සහ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යන කාර්යයන් අන්තර්ජාලයේ ඔස්සේ නිවසේ සිට සිදු කිරීම අත්හදා බැලීමට මේ අවස්ථාවක් කරගත යුතු බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පින්පා තුන්නේ. ශ්‍රී ලංකාව රෝගයේ පැතිර යාම වැළැක්වීමටගත් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම සඳහා සහාය වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ එකඟ වී ඇතයිද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනට සෞඛ්‍ය ප්‍රධානි නැතුළු පිරිසක් එක්ව සිටියා. බියවීමට නොව අවධානය සිටීම පිණිසයි. රට තුල ආහාර හා ඉන්ධන හිඟයක් නොමැති බව රජය අවධාරණය කරනවා. කටකතාවලට රැවටි අනවශ්‍ය ලෙස ආහාර හා ඉන්ධන එක්රැස් කරගැනීමෙන් වළකින ලෙසත් රජය ජනතාවට දැනුම් දෙනවා. එවැනි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒ පිළිබඳව ජනතාවට කල්වේලා ඇතුව දැනුම් දීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. මෙන් ප්‍රකාශ කර සිටිනවා රට තුල කිසිදු ආහාර හිඟයක් නැහැ. මේ වෙලාවේ ගබඩාවල තියෙන මේ ආහාර ද්‍රව්‍ය රාක්කවලට අසුරන් බැරි වෙච්ච ප්‍රමාදය විතරයි මෙතන තිබුණේ. ඒ අනපේක්ෂිත බියක් කිසිසේත් ඇති කරගත යුතු නැහැ. පරිප්පු, සීනි, කඩල, මුං ඇට, සැමන්, වියලි මිරිස් මේ සියලුම ආහාර ද්‍රව්‍ය ඇති තරම් වෙළඳපොළ තිබෙනවා. එකම ප්‍රශ්නයක් තියෙන බීලුණු සම්බන්ධ බීලුණු 18 හෝ 19 වෙනි දින ඉන්දියාවෙන් අපිට බීලුණු සංචිත ලැබෙනවා. යනපේක්ෂිත බීචකින් තොරව මේ ආහාර ගබඩා කිරීමේ ප්‍රයත්නෙන් මහජනතාව ඉවත් වෙති කියන සත්‍යය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳුණු ශ්‍රී ලාංකිකයෙකු මෙරටදී හමුවීමත් සමග ඇතමුන් අනියත බියක් ඇති කරගෙන තිබෙනවා. ඒ හේතුවෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා සුපිරි වෙළඳ සැල් සහ කඩසාප්පු ආශ්‍රිතව ඊයේ දිනේදී දිගු පොලිම් දක්නට ලැබුණා. මේ වන විටෙම තත්ත්වය සාමාන්‍ය අතට හැරී තිබෙනවා. බයයිනේ ඉතින් මගේ කන්න නැතුයි කියලා පොඩි කට්ටියට ඉතින් දැන් ඉස්කෝලෙන් නිවාඩු දවස් 4ක 5කට වගේ ගත්තා. හවස වෙනකොට ඊස් මිස් කරන්න බැරි වෙනක ස්ටෝක් කරගන්න අදහසින් සාහල් අරගෙන ගියා ගෙවල් වලට. බහුතාවෙන් නොවෙන්න අපි බඩු දෙනවා. ඇත්තෙම බඩු තියනවා. කොහොමත් කට්ටිය ඔක්කොම අවිල්ලා බඩු ගන්න වෙනදලා අපිට බඩු නැති වෙයින්ද බයින්ද අවිල්ලා අරන් යනවා. මේ අතර පාරිභෝගික සේවා අධිකාරිය රට පුරා වෙළඳ සැල් හදිසි පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කළා. ඒ පවත්න තත්ත්වයේ හමුවේ ඇතම් කූට වෙළඳුන් අධික මිල ගණන් වලට භාණ්ඩ අලෙවි කරන බවට තොරතුරු ලැබීම හේතු වෙනුයි. වැඩිමිලට භාණ්ඩ අලෙවි කරමින් භාණ්ඩ හිඟයක් ඇති බවට ප්‍රචාරය වමින් සිටින පිරිස සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. මේ අතර ඉන්ධන පිරවුම් හා ආශ්‍රිතවද ඊයේ දිනේදී දිගු පොලිම් දෙකකට හැකි වුණා. ඉන්ධන හිඟයක් ඇති බවට පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට නොරවටන ලෙසද රජයේ ජනතාවට දැනුම් දෙනවා. ඉන්ධන සංගවා තබා ගනිමින් හිඟයක් මවා පෑමට උත්සාහ කරන සියලු දෙනාගේ ඉන්ධන බලපත්‍ර අහෝසි කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පෙට්‍රල් නැද්ද? පෙට්‍රල් නැහැ. ඕලිම. ඈ? ඕලිම. ටැංකියක විතර බැලුවද? ෂෙඩ් දෙකක බලලා මම අර ෂෙඩ් එකේ බලලා ඒත් එන්නේ. දැන් මේකේ කොච්චර වෙලාද? පැය භාගයක්ද? පැය භාගයක් වැඩි.
ලංකාවේ පරිභෝජනට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය අපි ඇනෝම් කරලා අපිට ලැබෙමින් පවතිනවා අපි ළඟ දැනට අදාළ ඉන්ධන තොග අපි සතුව තියෙනවා ඉතා වගකීමෙන් කියනවා ඉන්ධන සම්බන්ධය කිසිදු කලබලකාරී තත්ත්වයක් ඇති කරගන්න ඕනේ අනියත බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ පොලිමේ ඉන්න අවශ්‍ය නැහැ සම්පූර්ණ දැන්දි පුරවල තියාගන්න ඕන නම් ඒක කරත් අපි කැමති කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ අත්‍යවශ්‍ය කටයුත්තක් කර වෙනත් කටයුතු සඳහා සියා මාත්‍යංශයේ නිලධාරීන්ට විදේශගත වීම తాවකාලික වත්හිටු වීමට විදුලි බල සහ බල ශක්ති සහ ප්‍රවාහන මාත්‍යංශයේ තීරණය කර තිබෙනවා මේ අතර අමාත්‍ය ආචාර්ය බන්තුල ගුණවර්ධන මහතා පිටකොටුව තොගවිලඳ ව්‍යාපාර ස්ථානවල හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නොවන බවයි සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් භාණ්ඩ තොග විශාල වශයෙන් ආනයනය කරලා තියෙනවා කිසිදු භාණ්ඩ හිගයක් රට ඇතුලේ නැහැ ඉතින් කවුරුවත් නිකරුණේ තොග රැස් කරලා තබා ගැනීම කිසි තේරුමක් නැහැ වැරදි ලෙස අයුතු ලාභ ලබලා ඒ වගේ මිලට විකිණීම මෙතන සිද්ධ වෙන්නේ නැති බව මේ වෙළඳ සංගම් බල ප්‍රධානීන් අපි සමග කියනවා අනවශ්‍ය ලෙස බියක් ඇති කරලා සැකියක් ඇති කරලා බඩු මිල ඉහළ නංවන්නට ඌට ව්‍යාපාරික ආයතන උත්සාහ දරනවා නම් ඒ උත්සාහයට ඉඩ දෙන්නත් බෑ රාත්‍රී පුවත්තුලින් විශේෂ පුවතක් වෙතයි දැන් අපි අවධානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වත්මන් තත්ත්වය පිළිබඳව සිදු කරන විශේෂ ප්‍රකාශයක් දැන් අයිබෝන් ගරුතර මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය කුතුමනි මිත්‍රවරුනි ආදරණීය දූ දරුවනි ඔබ දන්නවාද මුළු ලෝකයේම කොරෝනාව සංගතයට මුහුණ දී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවත් දැනටමත් දන්නවා ඇති අපේ රටේ ජනතාවට මේ කොරෝනා වසංගතයෙන් බලපෑමක් එල්ල වී තිබෙන මොහොතක් අපිට මේ අභියෝගයට රටක් වශයෙන් මුහුණ දෙන්න ඕනේ ජනාධිපතිතුමාත් රජයා මේ වසංගතයට මුහුණ දෙන්න නිරන්තර අවධානයෙන් සූදානම් බව මා කියන්නේ ජනතාවට අවශ්‍ය වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම් අප්‍රමාදව ලබා දීමට අපට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් රජයට තිබෙන බව මම අවධාරණය කරන්න ඕනේ. රජය ඉතාම දැඩි අවධානයකින් කටයුතු කරන නිසා ඔබ මේ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. ඖෂධ සහ සෞඛ්‍ය පහසුකම් වගේම ඉදිරි මාස කීපයකටම රටට අවශ්‍ය ආහාර ඉන්ධන රෙදිපිලි ඇතුළු සියල්ල අප සම්පාදනය කරගෙන තිබෙන බව මා කිව යුතුයි. ඒ නිසා ලෝකෙම මුහුණ දී තිබෙන මේ වසංගත තත්ත්වය හමුවේ අප ශ්‍රී ලාංකික ජාතියේ තිබෙන පරිණත බවක් දැනුමක් එකමුතුකමක් පෙරට ගත යුතු මොහොතක් මේ ජාතියක් වශයෙන් වෛද්‍ය උපදෙස් පිළිපදිමු. දරුවන්ගේ ආරක්ෂාව පතා දැනටම රජයේ පාසල් පෞද්ගලික අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල නිවාඩු දී තිබෙනවා මේ කෙටි කාලය තුළ ඒකරාශි වීමෙන් වළකින්න යයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා අප රජයේ කිසිවක් ජනතාවට හංගන්නේ නැහැ රෝගීන් ගැන රෝගයේ ස්වරූපය ගැන ඉතා ඉක්මනින් ජනතාව වෙත කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය මගින් තොරතුරු ලබා දෙන්නේ අප සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා ඒ නිසා නොඑක් සමාජ මාධ්‍යන් මගින් පතුරවන අසත්‍ය ප්‍රචාර කටකතා කෙරෙහි විශ්වාසය තබා කලබල වෙන්න එපා. එසේ කලබල වීම බියටපත් වීම මේ වසංගතයේ පාලනයට මගක් නොවේ. විදේශ රටවල සිට පැමිණි අයගින් සහ ඔවුන් සමග ඇසුරු කළ අයගින් තම නිවසේ සිටම නිරෝධායනය අනුගමනය කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා. මේ සියලු ක්‍රියාමාර්ග අපගන්නේ ඔබට ප්‍රශ්නයක් ඇති කිරීමට නොව ඇතිවිය හැකි අපහසුතාවයන්ගෙන් ඔබව මුදවාගෙන ආරක්ෂිතව ජීවත් විය හැකි පරිසරයක් සැකසීමටයි රෝගියෙකු වාර්තා වූ විට ඔහු හා පවුලේ අය පිළිකුල් කිරීම විරෝධය පෑම අපේ මනුෂ්‍යත්වයට ගැළපෙන්නේ නැහැ අප ප්‍රතිකාර කරන රෝහල් රැඳුම් මධ්‍යස්ථාන තම ප්‍රදේශයෙන් ඉවත් කරන්නට යයි බලපෑම් කිරීම මනුෂ්‍යත්වයට ගැළපෙන්නේ නැහැ
එමදු විපතක් සහෝදර රටවැසියෙකුට වූ විට තමා උපමාවටගෙන කටයුතු කරන්නේයි මා අදහන ආගමී නාමයෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. අපි ජාතියක් වශයෙන් මේ විපත් අවස්ථාවේ එකට සිටිමු. අප මීට වඩා අභියෝග ජයගත් ජාතියක්. ඔබට අපට එකට එක්වි මේ විපතෙන් ගැලවීමට ශක්තිය ලැබෙන බව මට විශ්වාසයි. ඔබ සැමට තෙරුවන් සරණයි. තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය ඉනෝටෙක් 2020 අද රාත්‍රී 7න් අවසන් කෙරුණා. ඒ පිළිබඳ දැනුම් දීම සඳහා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රදර්ශන භූමියට පැමිණියා. එහිදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය කුටිය වෙත පැමිණි අමාත්‍යවරයා සාකච්ඡාවකට එක් වෙමින් මේ බව කියා සිටියා. ස්වාධීන රූපවාහිනී සුබ සාධක සංගමයේ සංවිධානය කර තිබූ සිහිනේ ප්‍රසංගය රටේ වත්මන් තත්ත්වයේ සැලකිලට ගනිමින් කල් දැමීමට තීරණය කර තිබෙනවා. මාර්තු 21 වනදා මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී ඒ පැවැත්වීමට සැලසුම් කර තිබුණේ. එම ප්‍රසංගය සඳහා මේ වන විටත් ලබාගෙන ඇති ප්‍රවේශ පත්‍ර නැවත ප්‍රසංගය පැවැත්වන දිනට වළංගු වන බවද සංවිධායක මණ්ඩලය දැනුම් දෙනවා. සිහිනේ Live in Concert රටේ ඇති වී ඇති වර්තමාන තත්ත්වය හේතුවෙන් සමාජීය සුරක්ෂිතතාවය වෙනුවෙන් මාර්තු 21 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ සිහිනේ මියැසි ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවීමට ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමය තීරණය කර තිබේ. ඉදිරි දිනකදී සිහිනේ ප්‍රසංගය පැවැත්වෙන බවත් ඔබ මිලදීගත් ප්‍රවේශ පත්‍ර එදිනට වළංගු වන බවත් දැනුම් දෙමු. ස්වාධීන රූපවාහිනී රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk